ලබට එන ගැහුවම ලබ හිටියේ පණුවන්ට මොකද උනේ කියලා අහනක බුද්ධිමත් ප්‍රශ්නයක් නෙමෙයි කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. හැබැයි පන්සල පල්ලිය කෝවිල සමස්තයක් විදියට විනාශ වුණාට පස්සේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙනි සමාජයකට ඒක විශාල වශයෙන් බලපානවා. පන්සලේ හාමුදුරුව පල්ලියේ ඉන්න පූජකයා කෝවිලේ ඉන්න පූසාරියා කියන ඕනෑම දෙයක් කොන්දේසි විරහිතව අපේ මිනිස්සු පිළිගන්න සූදානම්. මේ නිසා පන්සල පල්ලිය කෝවිල කඩා වැටෙනකොට ඒක සමස්ත සමාජයට බරපතල විදිහට බලපානවා. පහුගිය කාලයේ පුරාම රාජපක්ෂලට කඩේ ගිය එක සංග මැරේක් ඉන්නවා. එහෙම නැත්නම් රාජපක්ෂ නිකායේ මහන වෙච්ච මහානායක කෙනෙක් ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි ඔබ හැමෝම දන්න ඥානසාර. ඥානසාර කියලා කියන්නේ ප්‍රසිද්ධියේ බේබද්දි. ඒ විතරක් නෙමෙයි බේබදුකම විතරක් නෙමෙයි අධිකරණයට අපහාස කරා කියන චෝදනාව යටතේ සිරගත වෙච්ච කාලකන්ණි. හැබැයි ඥානසාර කොන්දේසි බිරිතව රාජපක්ෂලට කඩේ යෑම නිසා ඔහුගේ හොරමැරකම් රජේ ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙමෙයි රජය උට ලයිසන් එකක් දීලා තියෙනවා ඕනෑම කෙනෙකුට ගිහිල්ලා පාට් එක දාන්න. පොලිසියෙන් OIC ගින්දලා ASP ල DIG ලත් ඥානසාර කරන ඔන්න කුප්පු කුපාඩි පාදර වැඩකට සැලියුට් එකක් ගහලා ආචාර කරනවා. මේ ප්‍රතිඵලයක් විදියට තමයි ඥානසාර කොන්දේසි විරීතව කිසිම බයක් නැතුව හිරිගිතක් නැතුව හෝමගම උසාවියට පැනලා මිනිසුරුතුමාට නිගා කරලා රෙද්ද උස්සන් කුණු හාරපෙන් බැන්නේ. අවසානයේදී ඥානසාර හිරගත රිමන් බාරයට පත් වුණා. ඥානසාර රිමන් කරනකොට ඥානසාරගේ ගෝලියෝ ටික නැත්නම් චක් ගෝලියෝ ටික ඇවිල්ලා උසාවිය වට කරා. හැබැයි එකා දෙන්න රිමන් කරනකොට මුං ආගියතක් නැති තත්වයකට පත් වුණා. ඉන්පසු ඔබට මතකද ඥානසාර අභියාචනාධිකරණයේ මගින් වරද කරුණා අධිකරණයට අපහාස කිරීම කියන චෝදනාව යටතේ. හැබැයි ග්‍රාම සේවක සිරා මේ ලයිසන් චණ්ඩියව එළියට දැම්මා. ලයිසන් චණ්ඩියව එළියට දාලා මේ රටේ ජාතිවාදයේ වපුරන ආගම්වාදයේ වපුරන මූලධර්මවාදයට අවශ්‍ය කරන වපසරිය හදන්න උත්සාහ කරන බොහෝ දෙනෙක් පිනෙව්වා. මේ වෙනකොට නැවත වතාවක් ඥානසාර රාජපක්ෂලා වෙනුවෙන් කොන්දේසි විරහිතව කඩේ යනවා. මේ ප්‍රතිඵලයක් විදිහට තමයි අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු වෙලා අභියාචනාධිකරණයේ මගින් සිරගත කරපු ඥානසාර පහුගිය කාලේ සමෝටම සමාන නීතියක් ඇති කිරීම සඳහායි කියලා පත් කරපු කොමිෂමේ සභාපතිවරයා බවට පත් කරේ. මිත්තෝරුනි, මෙන්න මේකේ ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබෙනවා. මිනුවන්ගොඩ රජමහා විහාරය මේ රටේ බහුතරයක් දෙනා දන්න පන්සලක්. එහෙම නැත්නම් මේක පෞරාණ විහාරයක්. මේකට විශාල දේපළ ප්‍රමාණයක් තියෙනවා. මේ පන්සලේ නායකයා එහෙම නැත්නම් ප්‍රධාන හාමුදුරුව තමයි සීලරතන. සීලරතන කියලා කියන්නේ කොන්දේසි විරහිතව රාජපක්ෂලට කඩේ යන ඒ වගේම රාජපක්ෂ නිකායේ මහන වෙලා ඉන්න හාමුදුරු කෙනෙක්. ඒ කියන්නේ කොන්දේසි විරහිතව ඥානසාරගේ ගෝලෙක්. ඥානසාරගේ ගෝලියෝ සාමාන්‍යයෙන් බොන්න හැමතැනම ප්‍රසිද්ධයි. වෙන ඇයි නෙමෙයි ඥානසාරත් එක් අවස්ථාවකදී බීමතු රියපැදවීමේ වරදට රථවාහන උසාවියෙන් අච්චු වෙච්ච කෙනෙක්. මේ මොහොත වෙන විට මිනුවන්ගොඩ රජමහා විහාරයේ විශාල කලබලයක් තියෙනවා. ඒ තමයි ඊයේ දිනේදී මිනුවන්ගොඩ රජමහා විහාරයේ ලොකු හාමුදුරු අත්තඩංගුවට පත් වුණා. ඒ කියන්නේ සීලරතන අත්තඩංගුවට පත් වුණා. සීලරතන අත්තඩංගුවට පත් වීමට බලපාපු ප්‍රධාන හේතුව තමයි බීමත්ව පුද්ගලයෙකුට යකඩ පොල්ලකින් පහර දීම. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනුවට අත්තඩංගුවට ගන්න ඥානසාරත් හොයනවා. ඥානසාරගේ ගෝලයා මේ වැඩේ කරලා තියෙන්නේ ඥානසාරගේ අනුදැනුම ඇතුව. බොහෝ අවස්ථාවලදී ඥානසාරත් මේ මිනුවන්ගොඩ රජමහා විහාරයට ගිහිලා සීලරත්නත් එක්ක එකට අඩිය ගහලා ගමේ මිනිසුන්ට පාඩ දානවයි කියන එක බහුතරයක් කරන චෝදනාව. ඒ වගේම පහුගිය කාලය තුර මේ සීලරත්න බීලා උපාසක අම්මලා කීප දෙනෙකුට හිරිහෙර කරන්නට උත්සාහ කරලා තිබෙනවා. හැබැයි මොකද්ද අවාසනාවකට මේ සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණ සිද්ධ වුණේ නැහැ. ඔබ දන්නවා මේ වගේ සිද්ධිගෙන පරීක්ෂණ කරන්න ගියාම සිද්ධ වෙන්නේ මොකද්ද කියන කාරණේ. කොහොමදත් ඊයේ දිනේදී 119 එකට දුරකථන ඇමතුමක් එනවා මිනුවන්ගොඩ පොලිසියට. ඒදී ප්‍රකාශ වුණේ නැත්තම් ඒ චෝදනාව වුණේ මිනුවන්ගොඩ රජමහා විහාරයේ ලොකු හාමුදුරුවෝ කියන්නේ සීලරතන එක්තරා පුද්ගලයෙකුට යකඩ පොල්ලකින් දිගෙන් දිගටම පහර දීලා තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ටික වෙලාවකට පස්සේ සීලරතන දුරකථන ඇමතුමක් දීලා තියෙනවා. සීලරතන දුරකමතු දීලා OIC මහත්තයාගේ අම්මා මතක් කරලා තමයි කතාව පටන් අරන් තියෙන්නේ. මේකට හේතුව තමයි සීලරතන කියලා තියෙන්නේ තමන්ගේ පන්සලේ හොරෙක් ඉඳලා අල්ලගත්තා පොලිසියට එන්න කියලා අරගෙන යන්නේ. හැබැයි ඒ වෙනකොට OIC මහත්තයා දැනගෙන ඉඳලා තියෙනවා සීලරතන බීලා මිනිහෙකුට යකඩ පොල්ලකින් ගහලා තියෙනවායි කියන කතාව. ඒ වගේම මේ පොලිසිය බොහොම දැනුවත් වෙලා ඉඳලා තියෙනවා මේ හාමුදුරුවන්ගේ කෙරුවාව. ඒ නිසා අවසානයේදී පොලිසිය ඒ ස්ථානයට ගිහිල්ලා පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා.
ඒ වෙලාවේ ඥානසාර වගේම ඥානසාරගේ ගෝලයා සීල රතන රෙද්ද උස්සගෙන පොලිසියට කොන්දේසි විරහිතව කුණුහරපෙන් බයින්න පටන් අරන් තිබෙනවා. ඊට අමතරව කට උත්තර සටහන් කරගන්න ඉඩ නොදී දිගින් දිගටම බාධා කිරීම සිද්ධ කරලා තියෙනවා. ඉන් පස්සේ මේ චෝදනාව එල්ල කරලා තියෙන එමනතර සීල රතන හොරකම් කරයි කියලා අල්ලන් ඉන්න පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරලා තියෙනවා. අන්න ඒ වෙලාවේ ඔහු නියම රෙද්ද නැත්නම් ඥානසාර ඇතුළු ඥානසාරගේ ගෝලයන්ගේ රෙද්ද ගලවලා තියෙනවා. ඔහු බොහොම පැහැදිලිව තමන් පන්සලේ වැඩ කරන සේවකයෙක් කියන එක ප්‍රකාශ කරලා තිබෙනවා. තමන් පන්සලට ගෙනාවේ වයසක හාමුදුරු කෙනෙක් බලා ගන්න බවත් ඒ හඳහා ඔහුට කිසියම් වැටුපක් දෙනමයි කියලා පොරොන්දුනත් අද වෙනතුරු රුපියලක් වත් නොදුන් බවත් තමන් කුසගින්න දරා ගන්න බැරි කැම නිසා අවසානයේදී පන්සලේ තිබුණු කිසියම් ආහාරයක් අනුභව කරමින් ඉදීදී තමයි හාමුදුරුව මේ විදිහට පහර දුන්නේ කියලා ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. මිත්තෝරුනි, ගමේ ඉන්න උපාසක අම්ම කෙනෙක් පන්සලට නිකන්ගෙන දාන වේලෙන් කොටසක් මිනිහෙක් කෑවට පස්සේ මෙහෙම පන්සලේ හාමුදුරන්ට යකඩ පොල්ලෙන් ගහන්න අයිතියක් තියෙනවද කියන එක බරපතල ප්‍රශ්නයක්. මින් පස්සේ OIC මහත්තයාට දිගින් දිගටම මේ ඥානසාරගේ ගෝලයා කරදර කිරීම නිසා අවසානයේදී ඔහු තීරණය කරලා තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි මිනුවන්ගොඩ රජමහා විහාරයේ සීල රතනව අත්අඩංගුවට ගන්න. හැබැයි තාමත් ඥානසාරය අත්අඩංගුවට අරගෙන නැහැ. ඒ කියන්නේ ගෝලය අත්අඩංගුවට ගත්තට මහයික අත්අඩංගුවට අරගෙන නැහැ. ඊයේ දිනේදී මේ සීල රතනව වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙනවා. මිත්‍රෝනි, ਉਹ අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ පොලිසිය විසින් බී වාර්තා දෙකක් මගින්. බී වාර්තා දෙකේ සඳහන් වෙලා තිබෙන්නේ පොලිසියට එක් චෝදනාවක් තමයි පොලිසියට අසභ්‍ය වචනෙන් බැනවැදිලා පොලිසියේ දිගින් දිගටම රාජකාරී වලට බාධා කිරීම. දෙවෙනි චෝදනාව තමයි බීමත්ව යකඩ පොල්ලකින් මිනිස්සුෙකුට පහර දීම. මේ සම්බන්ධයෙන් ඔහුට මේ වෙනකොටත් අපරාධ නඩු විධාන සංග්‍රහයට සහ පවතින නීතියට අනුව එහෙම නැත්නම් සාක්ෂි නීතියට අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ පෙබරවාරි දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙනවා. ඒ වගේම ඌට ඇපෙල්ලපු අවස්ථාවේදී ඇපදීම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. මිත්‍රවරුනි, නඩු තාම්දුරංගේ බඩු තාම්දුරංගේ කියන ඔප්පු කරමින් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂකන පැවැත්වපු මිනුවන්ගොඩ OIC මහත්තයා මේ වෙනකොට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමක් කරලා තිබෙනවා. මේ මාරු කිරීම කරලා තියෙන වෙන කවුරුවත් නෙමේ ඥානසාරගේ උපදේශ පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම ඉන්න මහයෝ. මිත්‍රෝනි, පොලිස් කාර්යකුට මෙහෙම කරනවා නම් එහෙම නැත්නම් OIC මේ තරම් බලපෑමක් කරන්න පුළුවන් නම් ඥානසාරලා ගම්මට්ටමේ ඉන්න අහිංසකයන්ට කොහොම සලකනවද කියන එක ඔබ ඔබෙන්ම ප්‍රශ්න කළ යුතු වෙනවා. ඥානසාරලා වගේ බල්ලෝ බැඳල නොදැම්මොත් දිගින් දිගටම පිස්සු බල්ල වගේ මේ රටේ මිනිස්සු සපා කෑම නවත්ත ගන්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඥානසාරලා ලයිසන් චණ්ඩි බවට පත් කරලා තියෙන්නේ අපි ඍජු සහ වක්‍ර විදිහට මේ ආණ්ඩුවට ගෙවලා තියෙන බදු මුදල් වලින් යැපෙන පාදඩිය. ඒ නිසා මේ කාලකන්නේ ක්‍රමයට ඍජුව සහ වක්‍රව අපි වග කිය යුතු වෙනවා. මොකද ඥානසාරලා පිස්සු කෙලින්නේ මේ ආණ්ඩුවෙන් දීලා තියෙන බලයෙන්. මේ ආණ්ඩුවට මේ බලය දීලා තියෙන්නේ අපි. ඒ නිසා කැමැතුණත් අකමැතුණත් මේ ඥානසාරලා කරන හැම කුප්ප කුපාඩි පාදර වැඩකම චෝදනාව අපට එල්ල වෙනවා. ඒ නිසා වැඩි ඈතක් නැතුව අපට සිද්ධ වෙනවා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මේ සිද්ධ වෙන හැම අපරාධයකටම වරදකටම වරද බාර අරගෙන අපේ කනපලෙන්න අපටම ගහගන්න. මේ කාලකන්ණි ක්‍රමය ඇති කරපු අපටම තමයි මේක වෙනස් කරන්න පුළුවන්කම තිබෙන්නේ. මොකද නාමික වශයෙන් හරි තාමත් විධායක වස්ථාදායක අධිකරණ බලය නැත්තම් පරමාධිපත්‍ය තියෙන්නේ අපිට. ඒ නිසා අපි සියලුම දෙනා මේ කාල ක්‍රමයේ වෙනස් නොකර කිසිම දවසක ඥානසාරලා වගේ බල්ලෝ බඳින්න ලැබෙන්නේ නැහැ. ඊට එහා ගිය කාරණේ තමයි ඥානසාරලාගේ බලපෑමට එහා ගිහිල්ලා නැත්නම් ගණන් නොගෙන නීතිය ක්‍රියාත්මක කරපු OIC වෙනුවෙන් අද වෙනකොට කිසිදු හඬක් මතු වෙන්නේ නැහැ. ඒ නිසා අපි වහාම ක්‍රියාත්මක කරන පරිදි නැවත වතාවක් මිනුවයිගොඩ OIC මහත්තයා ඒ තනතුරේ පිහිටවන්න කියලා මේ කාලකන්ණි ආණ්ඩුවට බල කළ යුතු වෙනවා. මිත්‍රෝනි, දවසින් දවස බල්ලට යන මේ සමාජය මේ තත්ත්වයෙන් ගලව ගන්න පුළුවන් බොරුවට කයිවාරු නොගහන විශේෂයෙන්ම කැහිගෑනි දීලා හොටු ගෑනි ගන්නේ නැතුව ප්‍රතිපත්තිමේ ගරුක දේශපාලනයක් කරන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි, අර්ගිරු ජයග්‍රහණ නුවද ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.